ප්‍රේමදාස මහතාගේ නම සඳහන් වුණා. නමුත් ඒක ඒකමතික තීරණයක් එහෙම නෙවෙයි. ඒක මූලික සාකච්ඡාවක් පමණයි. මං හිතන්නේ තව සාකච්ඡාවාර රාශියක් කරන්න වෙනවා මේ අභ්‍යන්තරව පක්ෂය ඇතුලේ මේ නානාවිධ පුද්ගලයන් නානාවිධ කොමිටි හරහා මේ අපේ පක්ෂයේ අපේක්ෂකයා හොඳම අපේක්ෂකයා තෝරන්න එකපාරම ඒක තෝරන්න බෑ. නානාවිධ මත මතුවලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ නායකතුමා ඒ වගේම කරුජයසිරි මහත්තුමා හා සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ නම තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මම හැම වෙලේම කියන්නේ මේ තුනෙන් කොම්බිනේෂන් එකක්. මේ ජනාධිපති හා අගමැති කොම්බිනේෂන් එක අපි රටට ඉදිරිපත් කරන්න අවශ්‍ය. ඒක ද්විත්වයක් හැටියට යන්නේ. මම හිතන්නේ ඒ විදිහට තමයි මේ ප්‍රශ්න අපි විසඳගන්න යුතු. කරුජයසිරි මහතා ඔබතුමාගේ මාම ඉදිරිපත්වන තබා වැඩිකමත්ත දක්වනවනේ. එහෙම මට නෑ. එහෙම මට ඇත්ත වශයෙන්ම නෑ. මොකද මගේ දේශපාලනය ඇත්ත වශයෙන්ම වෙනස්. කරුජයසිරි මහත්තුමාගේ දේශපාලනය වෙනස්. මට මේ අවුරුදු 50 මේ පුද්ගලයෙක් හැටියට මධ්‍යම වයසේ පුද්ගලයෙක් හැටියට පොඩ්ඩක් මචුව පුද්ගලයෙක් හැටියට මට හරියට තීරණය කරන්න පුළුවන් මේ මගේ දේශපාලන රෝල් එක මොකක්ද කියලා. දැන් ගෝඨාභය මහත්තයා අද ලංකාවට පැමිණියා. මැතිවරණ සැකර ආරම්භ වෙනවා. නමුත් මේ පැත්තේ තාම අපේක්ෂකෙක් නැහැ මැතිවරණ සැකර. ඇත්ත වශයෙන්ම අපිට ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අපිට වඩා ගැටලුව තියෙන්නේ ඒගොල්ලන්ට. විශේෂයෙන් මේක පවුලේ අතර විශාල ගැටුමක් ඇති වෙලා තියෙනවා. අපිට දන්න ආරංචි අනුව ගෝඨාභය මහත්තයා දැන් 11 වෙනිදා නම් කරනවා කියලා කිව්වටත් ඒකටත් අපිට සැකයක් තියෙනවා. 11 වෙනිදා නම් කරයිද නැද්ද කියලා. ඒ වගේ ඒගොල්ලන්ටත් ගැටලු ගොඩක් තියෙනවා. ඒක අපිට පේනවා. ඉතින් මම හිතන්නේ මේක ඇත්ත වශයෙන්ම දේශපාලන මේ දේශපාලන ගේම් එකක් කිව්වොත් හරි. ඉතින් එක පැත්තකින් අපි බලාගෙන ඉන්නවා ඒගොල්ලන් කවුද පත් කරන්න කියලා. ඒගොල්ලන් බලාගෙන ඉන්නවා අපි කවුද පත් කරන්න කියලා. ඉතින් අන්තිමටම මං හිතන්නේ සුදුසාට සුදුසු තැන ලැබෙයි.